විල්බාවේ උඹට මොනවත්තවත් මෙහෙ රකින්ට තියෙන්නේ. මානිලමෙන්තු දැන් දැන් සිද්ධ වෙන දේවල් හොඳ දේවල් නම් නෙවෙයි. මේක රැහි අවසානෙ වෙන්න පුළුවන්. විල්බාවේ උඹතරන් ශ්‍රේෂ්ඨ සෙම්පතියෙක්වත් විශ්වාසවන්ත පුද්ගලයෙක්වත් මට මීට කලින් හමු වෙලා නැහැ. මං උඹගේ සමාව ඉල්ලනවා. උඹගේ අවංක භාවයේ තේරුම් ගන්න මට බොහෝම කල් ගියා. මානිලමෙතු රැහේ නායකයා කවුරුණත් රැහේ නායකයයි අනිත් උන් ටිකයි රකින්න මම බැඳිලා ඉන්නවා. ඒක මගේ රාජකාරිය. විල්බාවේ රැහේ ආරක්ෂාවට උඹත් එක්කලා මහනිලමෙත් ඉඳිවිටි සිහි තබා ගනි. මානිලමෙත්තු සුදුමැණිකගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න ඕනේ. ඒ විනයෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න මම බැඳිලා ඉන්න වගත් මහනිල නැතු සීත බාගට. මට යන්න අවශ්‍යයි. උඹලා මීට පස්සේ ඌලියම් කරන්න ඕන මට නොවන බිත්තිය දන්නවනේ. ඒ වුණත් උඹලාගේ මනාපෙන් රැහි නීති අවසරයෙන් තවදුරටත් මට උඹලව මගේ ළඟ රඳවා ගන්නට පුළුවන්. උඹලට තීරණය කරන්න පුළුවන් යනවද ඉන්නවද කියලා. ඒකට මගෙන් බාධාවක් නැහැ. මහනිලමේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මට සැලකුවේ හුලියන් කාරෙක්ට වඩා දරුවෙකුට ගානයි. ඉතින් කොහොමද දරුවෙක් පියෙක්ව හැර යන්නේ? එහෙම දරුවොත් ඉන්නවා බිනරී. එහෙම දරුවොත් ඉන්නවා. මට සමහර වෙන්න අපේ හාමුදුරුවනේ, මගේ අතින තොග හන්දිට එක් වැරදි සිද්ධ වෙන්නේ නැති. ඒත් මම ඒව හිතාමතා කරපුවා නෙවෙයි. මගේ මෝඩකමට වෙච්ච දේවල් වෙන්නේ නැති අපේ හාමුදුරුවනේ. කොක්කෝ මම බිනරිට කතාවක් කීවා. ඒ කාරණාවල් උඹට වළංගු. ඇත්තෝ තවත් දුක් විඳීමේ ඵලය මොකද්ද? එහෙන් එතන මට කියා දෙන්නකෝ. මිනිහෙක් දෑතේ වීරිය නැගිටින්ට හතනන එක කොහොමද දුක් විඳිල්ලක් වෙන්නේ? දෑතේ වීරියෙන් නැගිටින්නේ ඌලියංකාරයෝ, කරත්තකාරයෝ, කම්මල්කාරයෝ, ගොයියෝ. අනේ අනේ
හැබැයි අමතක කරේ මමත් කම්මල්කාරයෙක් විදිහට. ඔය ඇත්තෝව කම්මල්කාරයෙක් කරේ මහනිලමේ. දැන් රහේ නායකයා මහනිලමේ නෙවෙයි. හැබැයි හැබැයි මට දැන්නේ තේරුනේ වික්ෂෝපයට කාරණා. රහේ නායකයා මහනිලමේ වුණා. ගම්මයේ ඇත්ත වුණා. වෙන එකෙක් වුණත් අපිට මොකක්ද? උන් සේරම එකයි. අපේ ඇත්තෝ ඔය ඇත්තෝ හිතනවද ගම්මහේ ඇත්තෝ මහනිලමේගේ තීන්දුව වෙනස් නොකරයි කියලා? මං උඹෙන් කාරණාවක් ඇහුවොත් ඔය මට සත්‍ය පවසනවද? හිටනින්ද වීරයෙවිත් මට බැල් ගැහෙන්න කතා කළොත් උඹ ඒකට මනාප වෙනවද? මං වීරයිය එක්ක බැල් ගැහෙන්නේ නැහැ කියලා තීන්දු කරේ අද ඊයේ නෙවෙයි. දා ගඟ ළඟදී ඒ ඔය ඇත්තෝ හින්දා. එදාට වැඩි දෙයක් මට ජීවිතේ දැනෙනවා. තේරෙනවා. පේනවා. ඔය ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ගම්මහේ ඇත්තෝ හදන්නේ ඔය ඇත්තන්ව රජ කරවන්න. ඉතින් ඒක නාකයි. රජකම දෙනවා නම් බෑයි කියන්ට මං අඥානියෙක් නොවේනි. රජකම දෙනවා නම් මං බාර ගන්නවා. ඊන් එතන මෙයාන්ට මේ රජමාලිගාවේ අගමිනිසි වෙන කවුරුත් නෙවෙයි. මගේ ඊන් එතනමයි. ඊන කුලේ අපිට ඊන බලන්ට තහංචි. ඔය ඇත්ත යන්න. මං උන්න නෑ කියලා වෙනසක් නෑ. ඔය ඇත්ත හොඳින් ඉන්න. ඔය ඉතින් ඔගේ ඔක්කොම හොඳා. මට පෙන්වන්න බැරි එකම දේ ඕක. මං උඹෙන් ඈත් කරන්න තනන එක. මේකේ ලොකුම සතුට රජකම කියලාද හිතන්නේ? ඈ හිතට මහා සැහැල්ලුවක් දැනෙනවා කුමාරයාට. වෙනදා අපේ වටේ මුරකාරයෝ, හේවායෝ, නඩුහබ, පුරස්න, අවියායුද අද කිසි දෙයක් නැහැ. මහා නිදහසක් දැනෙනවා. විල් බාවි අපිට උදව් කරාවි. මට සමාවෙන්න. ඔය ඇත්තෝ බයෙන් හිටපු කාරණාවම සිද්ධ වෙන්නේ මගේ වරදි. විශ්වාසෙ නැති කරගන්න එපා කුමාරි හාමි. සුදු මැණිකේ කියලා කියන්නේ පිරිමියෙ. ගෑනු ශරීරයක් තියෙන පිරිමේ. ඒකගේ හිත කවදාවත් පිරිමේකට යන්න බෑ. ඒකි ගෑනියක්. මහා මුරණ්ඩු ගෑනියක්. අනේ ඒකව මට රැක ගන්න බැරි වුණා. කුමාරි හාමිත් විශ්වාස කරනවද අර ගම්මහේගේ අමුත චෝදනාව? ඒක ආ බලලෝභී ඉහා මාරුකාරී. අපි හිත හදාගමු නිලමේ ඇත්තෝ. හිත හදාගමු. කුමාරි හාමි, මන් නොදන්න මොකද්දෝ කාරණාවක්.
කුමාරි හම් දන්නවා. මට කියන්න මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මටත් වැඩිය හොඳට ඒක සුදු මැණිකේ දන්නවා. දැන් අපිට ඇති වෙන්න දෙයක්වත් නැහැ මහනිල මෙයතෝ නැති වෙන්න දෙයක්වත් නැහැ. යන්න. ගිහිල්ලා සුදු මැණිකේගෙන් මේක නාගන්න. දා. මං ඒක අහගන්න සුදු මැණිකේ. සුදු මැණිකේ. සුදු මැණිකේ මේ දොර අරින්ට. සුදු මැණිකේ මම අප්පච්චි කතා කරන්නේ මේ දොර අරින්ට. සුදු මැණිකේ මේ දොර අරපන්. හාමුදුරුවනේ. පිටේ. සුදු මැණිකේ කියපන් මේ දොර අරින්ට කියලා. කියපන්. ස්ටොප් වෙන්නේ කියන්නේ මූණ දිහා බලපු නැති රහේ නායකයා වෙනුවට මහරාත්‍රි ජනේලින්ගේ කී මූණ දිහා බලපු අප්පච්චි කතා කරනවා දොර අරින්ට කියලා. සුදු මැණිකේ. අනේ අපි හාමුදුරුවනේ සුදු මැණිකේ කාම්බරේ නෑ. මෙලරි ගේ මුක්කුවට එන්න කියාපන්. එයා එයාගේ විමුක්තිය හොයාගෙන ගිහින්. නෑ. ඒක පැනලා ගිහින්. ඒක පැනලා ගිහින්. අපි නිවට යවත් බියගුල්ලවත් වෙන්න උවමනා නෑ. අපි හඳුරන්නේ ගිහින් රැහේ නායකයට කියාපිය කුල නින්දාවට පත් කරපු එකයි රැහින් පිටමම් වෙලා කියන ගිහින් කියාපිය ගිහින් කියාපිය පලයන් මිනියෝ කියාපිය කියලා ලිස්සන ගානයි කියන්න ඔබ රජ විය යුතුයි. බලලෝභී පාලකෙක් පරයා ඔබ මේ දේශේ බේරා ගත යුතුයි. එසේ කලයින් පස්සේ ඔබට දාව ඉපදෙන්නේ පිරිමි දරුවෙක් නම් වීරා යන නමත්, ඔබට දාව ඉපදෙන්නේ ගෑනු දරුවෙක් නම් කුම්බි යන නමත් තමන්ට. උපත ගොඩක් වෙනස්. මට හේතුව දැනගන්න උවමනයි. මන් ඔබට ප්‍රේම කළා. වචනෙන් කියාගන්න බැරි වුණා. මන් ඔබත් එක්ක පැල් ගැහෙන්න මනාපින් උන්නේ. ඒක මන් දන්නවා. නමුත් ඒකට තව සත නෙවෙයි. හෝ. රට බේරාගන්න ශක්තිය තිබිය යුතුයි. නුඹ රාක්ෂා අංගන් හටංකාරය සොයාගෙන යන්න. මං ආවේ ඊට කලින් නුඹ මුණ ගැහෙන්න. අද නුඹ වෙනතට වඩා ගොඩක් වෙනස්. වෙන්ට ඇති.
මම වෙන්දටත් වඩා අද නුඹට ගොඩාක් ප්‍රේම කරනවා. නුඹගෙන කාරණාව මට නොතේරෙනව නෙවෙයි. නමුත් මම මගේ ආචාර්යවරයාට පොරොන්දුවක් දීලා තියෙන්නේ. දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කාලේ. මම නුඹට සුබ පතනවා. මට එක් වරයක් පමණක් දෙන්න පුළුවන්ද? වරයක්? වරයක් කියලා මම දෙවි කෙනෙක් නෙවෙයි. මට එක් වරක් නුඹව ස්පර්ශ කළ හැකිද? මාගේ අවසන් ඉල්ලීමත් විය හැකි. සහෝදරියක්වත් නැති මට මේ කඳුළු වල හීතල උණුම දැනෙන්නේ. ඒන්න මේ කඳුළු වල තේරුම මොකද්ද කියන්ට මට තේරෙන්නේ නැහැ. පේදිය, උද්දාමිය, ජයග්‍රහණය. ගම්මාන්ට කලියෙන් ගැලේට ඉක්මනට කළුවර වැටෙනවා. ගැලේට ගම්මාන්ට කලින් ආලෝකය වැටෙනවා. දැන් මං යා යුතුයි.